රටේ රක්ෂා තිබෙනවා. හැබැයි මේ ආයතනවල රක්ෂා සපයා දෙන ආයතනවල ප්‍රධානීන් අපිට කියන්නේ සම්මුඛ පරීක්ෂණවලට කැඳෙවුවාම ඒ අයට හැඟෙනවා කියලා ඒගොල්ලන්ගේ ආයතනවලට අවශ්‍ය නිපුණතාවය හැකියාව වර්ධනය වෙලා නැහැ කියලා. ඉතින් මෙතන තියෙන්නේ නොගැලපීම. ඒනේ ළමයින්ට හැකියාව තියෙනවා ඉගෙනගෙන තියෙනවා විෂයන් පිළිබඳ අවබෝධයක් තියෙනවා. හැබැයි මේ ආයතනවල තිබෙන රක්ෂා වලට පත් කරලා ඒ වැඩ කටයුතු සාර්ථකව කිරීමට උවමනා හැකියාව අදාළ හැකියාව නැහැ කියන අඩුපාඩුව තමයි ඒ පැත්තෙන් අපිට කියන්නේ. ඉතින් ඒ නිසා මම උපදෙස් දීලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාට ඒ ප්‍රධාන සමාගම් එක කතා කරලා මොකද රාජ්‍ය අංශයේ දැන් උපරිම මට්ටමේ රක්ෂා දීලා තියෙනවා. ඉතින් එතකොට පෞද්ගලික අංශයේ රක්ෂා ප්‍රධාන වශයෙන් සපයා දෙන ආයතනවල ප්‍රධානින්ගෙන් අපි ඉල්ලනවා ලිඛිතව ඔබතුමන්ට අවශ්‍ය කොයි විදිය හැකියාව. ඒතොර ඒ අනුව අපේ පාඩමාලා පාසල්වල හා විශ්වවිද්‍යාලවල සකස් කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. අරකට ගැළපෙන විදිහට මේක සකස් කිරීම. ඒතොර මේ දෙක අතර තිබෙන පරතරය අඩු කිරීම. දැන් ඒ සම්බන්ධයෙන් ඉතාම වැදගත් පියවරක් තමයි මේ පියවර. ඒ කියන්නේ ඉංග්‍රීසි පිළිබඳ දැනුම හැකියාව දියුණු කිරීම. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් ඉගෙන ඉංග්‍රීසි සාහිත්‍ය ව්‍යාකරණ ඒවා නෙවෙයි ඉංග්‍රීසි මූලික වශයෙන් කතා කරන්න පුළුවන් නම් ඒකෙන් ලොකු වෙනසක් වෙනවා ඒ ළමයාගේ අනාගතේ. මොකද රක්ෂාවක් ලබාගෙන අභිමානයක් ඇතිව රටේ ජීවත් වීමට තෘප්තිමත් පුරවැසියෙක් හැටියට ජීවත් වීමේ හැකියාව ලැබෙනවා මේක පුතේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්පත් හැකියි නිලධාරීන් සම්පූර්ණයෙන් කැප වෙලා තිබෙනවා මේ වැඩපිළිවෙල ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යන්න. 20යි 21 මාර්තු වෙනකොට ශිෂ්‍යයන් දශලක්ෂයක මේ පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙල. ඒක ඉතාමත් වටිනවා ප්‍රායෝගික දෘෂ්ටි කෝණ. ලොකු වෙනසක් අපේ අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් මේ විශාල ප්‍රමුඛත්වයක් දෙන්නේ මේ වැඩපිළිවෙල. ඉතින් අපි මේ සාමූහික ප්‍රයත්නය තුළින් අපි විශ්වාස කරනවා අපේ ශිෂ්‍ය පරම්පරාවේ අනාගතයට ලොකු ධනාත්මක වෙනසක් මේ වැඩපිළිවෙල තුළින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. Breaking.lk.